අයිවෝන් හැමෝටම 2024 නොවැම්බර් මාසේ 21 වෙනිදා ලංකා ඉතිහාසයේ සුවිශේෂම දවසක් විදිහට ලියවේවි. ඒ තමයි අලුත් පාර්ලිමේන්තුව පටන් ගත්ත දවස නිසා. 10 වෙනි පාර්ලිමේන්තුව ආරම්භ කළ දවස නිසා තවත් දෙකකින් කියනවනම්. මෙතනදී අපි දැක්ක ගොඩක් දේවල් තියෙනවා. සාමාන්‍ය රටේ හැම කෙනෙක්ම වෙනදාටත් වඩා ලොකු නන්දුවකින් කුතුහලයෙන් බලාගෙන හිටි ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම අලුත් අය පාර්ලිමේන්තුවට ආපු නිසා නේද? ලෝකෙ පුරාම මං හිතන්නේ ලාංකිකයන් විදිහට මේ තරම් දැඩි අවධානයක් දිනාගත්ත පාර්ලිමේන්තු සැසිය ආරම්භයක් මං හිතන්නේ ඉතිහාසෙ සිද්ධ වෙලා නැහැ. මොකද හැමදේම තිබුණේ කුතුහලයක්. ඒ කුතුහලය පුරවගෙන ඒ දිහා බලාගෙන හිටි අපි දැකපු දේවල් වලට වඩා ලංකාවේ අනාගතයට ගොඩාක් බලපාන්නේ අපි එතනදී මතු පිටින් නොදකපු තිරේ පිටුපස ක්‍රියාවලිය. ඒ තිරේ පිටුපස ක්‍රියාවලිය තමයි අපි අනාගතයේ බලාපොරොත්තු වෙන, ඒ වගේම ජනාධිපතිතුමා ඇතුළු ඒ සියලු දෙනා රටට ගේනවා කියලා කියන, රට වෙනස් ඇති කරනවා කියන වෙනසට හේතුපාදක වන මූලික සිද්ධාන්ත ටික තියෙන්නේ මෙන්න මේ මම දැන් කියන්න යන තිරේ පිටුපස ක්‍රියාවලිය. මොකද්ද මේ තිරේ පිටුපස ක්‍රියාවලිය? ඒ තමයි අපි දැකපු දේවල් හරහා, අපි මතු පිටින් දැකපු දේවල් හරහා අපිට පිළිමිමු වෙන සත්‍යය. තාමත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් මම පැහැදිලි කරලා දෙන්න මොකද්ද මම මේ කියන්නේ කියලා. මොකද ලංකාවේ අනාගතේ ගුණනගෙන ආකාරය, ලංකාවේ අනාගතේ අපිට දකින්න වෙන ආකාරය, අපිට ලැබෙන අනාගතේ, මේ පාලකයන් විසින් අපිට ලබා දෙන අනාගතය තියෙන්නේ මෙන්න මේ තිරේ පිටුපස කතාවේ. ආරම්භයේදීම ඔගොලු දැක්කා මීට කලින් 9 වෙනි පාර්ලිමේන්තුව දක්වා සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව අපි හිතමු සැසිය ආරම්භ වතාවල් 3-4ක් මතකයි කියලා අපිට නේද? ඒ සියලු දේවල් ගැන හිතුවහම ඒ හැම එකකම ආරම්භය අපිට මතකයි, මොනතරම් විශාල උත්සවයක් සිද්ධ වුණාද කියන එක. ඒ උත්සව සියල්ල මේ අවස්ථාවේ සිද්ධ වුණේ නැහැ. හරියටම නම් උත්සව සියල්ල පැවැත්වෙන්න ඕන මේ අවස්ථාවේ. මොකද මේක තමයි රටම සමරන්න ඕන එකක්. පළවෙනි වතාවට 3/2 බලයක් පාර්ලිමේන්තුවට ලැබෙනවා. ඒ කියන්නේ මේ සමානුපාතික ක්‍රමය ගෙනාවට පස්සේ පළවෙනි වතාවට මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ. ඒ වගේම ලංකාවේ දිස්ත්‍රික්ක එක දිස්ත්‍රික්කයක් හරහානේ සියලු දිස්ත්‍රික්ක තනි පක්ෂයකට බලය ලැබෙනවා. එතකොට ඒ වගේම 3/3 හිටි පක්ෂයක් මේ තරම් සුවිශාල ජයග්‍රහණයක් ලංකා ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණය මෙතෙක් ලැබපු ප්‍රතිශතය බාටපත් වෙනවා. මේ සියලුම දේවල් එක්ක බැලුවහම මේ අවස්ථාව තමයි ලංකාවේ වැඩිම සමරන්න ඕන, වැඩියම උත්සව පවත්වන්න ඕන, වැඩියම පින්නන්න ඕන අවස්ථාව. නමුත් ඒ කිසිවක් සිද්ධ වුණේ නැහැ. සමහරුන් ටිකක් දුක හිතෙනා වගේ. අයියෝ අර ජනාධිපතිතුමා ආනකොට අස්සෝ ටිකක් ඉස්සරහා හිටියා නම් කියලා හිතෙන්නේ නැතේ ඇති කෙනෙකුට නේද? නැටුම් සන්දර්ශන ටිකක් තිබුණා හිතෙන් හොඳයි කියලා හිතෙන්නේ නැති. ඊට පස්සේ අපිට පුරුදු වෙලා තියෙන අර හමුදා ආචාර විදිමුර තියලා නේද? එතන ලොකු නැටිල්ලක් නටනවනේ කලින් වතාවල්. ඒවත් තිබුණා නම් අනේ අපේ මෙච්චර ආදරය කරන අනු කුමාර ජනාධිපතිතුමාට එහෙම ආචාරයක් තිබ්බනම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. මොකද අපේ පුරුද්ද. අපේ ඇහැට දැකලා අපිට පුරුදු වෙලා තියෙන ක්‍රමවේදය. නමුත් ඔයාලා දන්නවද ඒ කිසිවක් නොවීමෙන් රටට ඉතිරි වුණ මුදල කොච්චරද කියලා? නිකම් මුදල නෙවෙයි, මහජන මුදල. ඒ එකක් තමයි තිරේ පිටුපස සිද්ධ වෙච්ච ලංකාවේ අද. ඔයාලා දන්න හොඳටම ලංකාවේ දේශපාලන වේදිකාවේ පොරොන්දු ගොඩක් දෙනවා. දේශපාලන පුරුන්දු කියන්නේ අපිට අමුතු දේවල් නෙවෙයි. ඒ පුරුන්දු ගොඩක් දුන්නහම වේදිකාවේදී ඒ කියන කතා කවුරුවත්ම මෙතෙක් කාලයකට පාර්ලිමේන්තුවේ ආරම්භක දිනේ රාජාසන කතාවේදී ජනාධිපතිවරයා ඒ පුරුන්දු කන කියලා නැහැ. ඒ පුරුන්දු යන යම් තරමකට ඉංගියක් වගේ දුන්නත් ඒකත් අර වෙනමම සුරංගනා කතාවක් ලියලා සුරංගනා කතාවක් වගේ වෙනම ලේඛනයක් හදලා ඒ ලේඛනයේ කියවීම තමයි මුගක් වෙලාවට මෙතෙක්කල් රාජාසන කතාව විදිහට අපිට අහන්න පුළුවන් වුණේ.
එක වෙනමම නිකන් අර පඬිවදන් වලින් පිරිච්ච සුරංගනා කතා වලින් පිරිච්ච ලේඛනයක් තමයි කියවුවේ මෙච්චර කාලයක් මෙතෙක් කාලෙක හිටු සියලු දෙනා. නමුත් මේ අවස්ථාවේදී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඒ වගේ සුරංගනා කතා ලේඛනයක් කියවෙන්නේ නැහැ රාජාසන කතාවේ. ඒ රාජාසන කතාවේ පළවෙනි වචනේ ඉඳලා අවසානයේ දක්වා ජනාධිපතිතුමාගේ අතින් කියවෙන්නේ ලංකාවේ මේ මිනිස්සු ඡන්දෙ දුන්නේ මොනවටද? අන්නේ ඡන්දෙ දුන්න දේවල් ටික වෙන්නේ කොහොමද කියන එක විතරයි කිව්වේ. ඒරුණහම සුරංගනා කතා කවුරු හරි ලියලා දීපු එකක් මොනවත් මෙතන තිබුණේ නැහැ. ඒ වගේම මං හිතන්නේ පළවෙනතර තමයි ලේඛනයක් බලාගෙන නැතුව රාජසන කතාවක් කර ලංකා ඉතිහාසයේ පළවෙනතර. අපි ඒව ටිකකට පැත්තක තියමු. ඒව අපිට ඇහැට දකින්න තිබුණු දේවල්. ඒවා පිටුපස කතාවක් තියෙනවා. නමුත් ඊටත් වඩා වැදගත් දෙයක් තියෙන මෙතන ලංකාවේ සමස්ත අනාගතයට අපේ කියන්නේ සමස්ත අනාගතය කියන්නේ මෙතන රජයේ හෝ පාර්ලිමේන්තුවේ හෝ නැත්නම් මේ වර්තමානයේ කරන ආණ්ඩුවේ හෝ අනුර කුමාරසේනාගේ ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරණලේ හෝ එහෙම හුදකලා කරන්න බැරි දෙයක් මම මේ කියන්නේ. ඒ තමයි සමස්ත ලංකාවේ අවසාන පුරවැසි සියලු පුරවැසිය දක්වා රාජ්‍ය සේවය වෙන්න පුළුවන් නිකන් වෙන්න පුළුවන් සියලුම දෙනා ළමේ පොඩි ළමේ දක්වා රට වෙනස් වෙන ආකාරය රටට අලුතෙන් හඳුන්වා දුන්නු වැදගත්ම දේවල් ටිකක් මේ අද සිදුවීම අද දක්වා සිච්ච සිදුවීම් වල පිටුපස තිරේ පිටුපස තියෙනවා. ඒ තිරේ පිටුපස තිරිච්ච දේවල් තේරුම් ගන්න මුලින් මම යම් කාරණා ටිකක් ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. අද පාර්ලිමේන්තු සැසිය දිහා බලාගෙන හිටි ගොඩක් අයගේ ලොකුම බලාපොරොත්තුවක් වුණේ මුලින්ම වැදගත්ම එක කවුද කතානායක ධුරයටපත් වෙන්නේ? මේ කතානායක ධුරයටපත් වෙන්නේ කවුද කියලා ගොඩාක් දෙනා අනුමාන සෑහෙන කරලා තිබුණා. නමුත් ඒ කිසිම අනුමානයක නොතිබුණු අශෝක රන්වල කියලා මහත්මයෙක් තමයි කතානායක ධුරයටපත් උනේ. හැමෝගෙම සුඩ ගියා අති බහුතරයෙක්ගේ. කවුද මේ? කවදා ජනතාන්ති පෙරමුණේ එන මහල නැ මාලිමාවේ නැත්නම් ජාතික ජන බලවේගයේ වේදිකාවක හෝ අපි ඒ නම දැකලා නැ. ජාතික ජන බලවේගය කියන එක මේ වුණාම මාධ්‍ය සාකච්ඡාද වේදිකාවලද ඕනෑ තරම් අපි කතිකියෝ අය දැකලා තියෙනවා. අපිට පළපුරුදු අය දැකලා පුරුදු අය මාධ්‍යවල විවිධ කතාබහට ලක් වෙච්ච අය කිසිම කෙනෙක් නොදන්න එකපාරටම අශෝක රන්වල කියලා කෙනෙක් ඔබ තමයි හොඳම සුසුසා කියලා අගමැතිනිය මේ අලුතෙන් කතානායකතුමාව හඳුන්වා දෙනකොට ඇස් උඩ නොගිය කෙනෙක් ඉන්න විදිහක් නැහැ. මං හිතන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ හිටිය විපක්ෂයේ අය පවා ඒ වගේම ආණ්ඩු පක්ෂයේ වුණත් සමහර අයගේ නොදැන හිටිය අයගේ ඇස් උඩ යන්නේ නැති ඈ කියලා කියවෙන්නේ නැති. ඒ මොකද? අන්න ඒකත් ලංකා ඉතිහාසයේ අලුත්ම දෙයක්. ඒ අලුත්ම දේ තමයි කතානායක ධූරයේ මෙතෙක්කල් යම් සම්ප්‍රදායානුකූල ක්‍රමවේදයක් හදාගෙන තිබුණ අපේ කට්ටිය. ඒ තමයි ආණ්ඩු පක්ෂයේ විදිහට බලයටපත් වෙන පක්ෂයේ ගෞරවනීය චරිතයකට, ඒ කියන්නේ ප්‍රවීණයෙක් විදිහට හිතෙන කෙනෙකුට නැත්තම් දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ හිටිය කෙනෙකුට ඒ වගේ එහෙම තනක් එහෙම පුද්ගලයෙක් ගැන හොයලා තමයි ඒගොල්ලෝ කතානායක ධූරයේ පිළිගන්නේ. ඒ පුද්ගලයා කතානායක ධුරයට සුදුසු නැද්ද කියන එක අදාළ වුණේම නැහැ. හිතන්නේ නැතුව තමයි කතානායක ධුරය දුන්නේ. ඒ නිසා අපේ ඉතිහාසයේ පුරා කතානායක ධුරයේ දරපු අයගේ අනන්තවත් අපි දැකලා තියෙනවා චෝදනාවට ලක් වෙන නොමනා ක්‍රියාවන්. විශේෂයෙන්ම මේ පහුගිය අන්තිම පාර්ලිමේන්තුවේ 9 වෙනි පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයා ගැන නම් මම හිතන්නේ 8 වෙනි එකේ යාමයි. ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. කතානායක කියන ධූරය පවා අජූත අප්‍රිය තනතුරක් බවට පත් වෙලා තියුණා ලංකාවේ මොනතරම් වටින තනතුරක්ද කතානායක කියලා යන පාර්ලිමේන්තුවේ. නමුත් ඒක අජූත කෙනෙක් වල් වැදිලා තිබිච්ච කාලයක්ෙන් පස්සේ තමයි අපිට මේ අලුත්ම අත්දැකීම ලැබෙන්නේ. අශෝක රන්වල කියලා කවුරුවත් නොදන්න මං හිතන්නේ පක්ෂය ඇතුලේවත් අය කවුරුවත් නොදන්න කෙනෙක් පත් වීම. ඉතින් මේකෙන් අපිට කියවෙන්නේ එක දෙයක්. ඒ තමයි මේ පත්තුණු ආණ්ඩුව මේ පත්තුණු ජනාධිපතිවරයා කිසිම මොහොතක කිසිම කෙනෙකුට අදින් නැති බව. තමන්ගේ පක්ෂයටවත්
තමන්ගේ පෞද්ගලික හිතවත්කම් වලටවත් නැත්නම් වෙනත් ආකාරයක සම්ප්‍රදායවල් රැකීමක් වෙනුවෙන්වත් ඒ කිසිම දෙයකට අදින්නේ නැහැ. අන්නේ අදින් නැති එකත් ලංකාවේ අනාගතයේ සමෘද්ධිය වෙනුවෙන් තිරේ පිටුපස සිදුවිය යුතු වැදගත්ම දෙයක්. ඊළඟට අපි දැක්ක දෙයක් තමයි සුදුසුන්ට පමණක් සුදුසුන් ලැබීම. අර බලන්න අමාත්‍ය මණ්ඩලයේ 21 දෙනාද 22ක් නේද? ඊට අමතරව දැන් අද නියෝජ්‍ය අමාත්‍යවරු විදිහට පත් වෙච්ච අය ඒ හැම කෙනෙක්ම ඒ විෂයට සම්බන්ධ දැනුම තියන අය. ඒ තමන්ට ලැබුණු රාජකාරිය පිළිබඳව යම් පරිච්ඡයක් තියන අය. එහෙම නැතුව එතනත් වෙනද වගේ පක්ෂයට ක්‍රියා කිරීම නිසා, පක්ෂයට කත් ඇදීම නිසා, පක්ෂයේ පැරණි කෙනෙක් වීම නිසා එහෙම කිසිම ඇමති ධූරයක් හෝ කිසිම නියෝජ්‍ය ඇමති ධූරයක් ඒ ආකාරයට ලබා දුන්නේ නැහැ. ඒ තියෙනවා ඒකේ පුදුමාකාර තීරීමක්. ඒ තීරීම තමයි ලංකාවේ අපි තීරුම් ගන්න ඕන දේ වැදගත් දේ. මේ ජනාධිපතිතුමා ඒ ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු තෝරද්දී ඒ මණ්ඩලයක් විසින් මේක තෝරන්නේ. ඒ මණ්ඩලය විසින් තෝරද්දී හිතා ගන්නවත් බැරි විදිහට කිසිම ජන වර්ගයකට හෝ කිසිම ආගමකට හෝ හිත නොරිදෙන විදිහට ඒ අමාත්‍ය මණ්ඩලය සහ තනතුරු මණ්ඩලය තෝරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ සිත් සතන් වලට පුරුදු වෙච්ච යම් ක්‍රමවේද තියෙනවනේ. ඒ පුරුදු වෙච්ච සමහර දේවල් අපිට උගුලලා ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ අර මම කිව්ව විදිහේ කතානායක තේරීම වගේ දේවල්. නමුත් සමහර දේවල් උගුලන්න අමාරුයි. ඒ උගුලන්න උත්සාහ කරන එකත් අර මෝඩ වැඩක්. ඒ තමයි ඒ ආගම් වල අයගේ සිත් රිදවන්නේ නැතුව ඉඳීම, ඒ හැම කෙනාටම යම් තරමකට ඒ බලයක් ලබා දීම, ඒ නියෝජනයක් ලබා දීම, ඒ වගේම සමහර ජන වර්ගික වල භාෂාවන් වල හිත් රිදවන්නේ නැතුව ඒ දේවල් කිරීම, ඒ වගේ විවිධ ගැටලු තියෙනවා ලංකාවේ සාමාන්‍ය සමාජයේ ගලවන්න බැරි ඒවා. අන්න ඒවා පවා ඉතා සියුම්ව හිතලා මේ තනතුරු ලබා දීම කරලා තියෙනවා. ඒකට අපිට හොඳම උදාහරණයක් තමයි නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අර ආදම් බාවා මැතිතුමා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ගැනීම. සාමාන්‍යයෙන් ඡන්දිල්ලලා ඒ ඡන්දේ මොන හේතුවකට හෝ එතුමාට අවශ්‍ය මනා ප්‍රමාණය ලැබුණේ නැහැ. ඒ මනා ප්‍රමාණය ලැබුණාට පස්සේ සාමාන්‍යයෙන් චෝදනා වලට ලක් වේවි කියලා. මොකද ජාතික ලැයිස්තුවට පිටින් කවුරුවත් ගන්නෙ නැහැ කියලා තමයි සාමාන්‍ය අපි හිතන් හිටියේ ජාතික ජන බලවේගෙ. නමුත් ජාතික ජන බලවේගෙ ජාතික ලැයිස්තුව හිටි දෙන්නෙක්ට වෙනුවට ඒ පිටින් ඡන්ද ඉල්ලපු දෙන්නෙකුත් අරගත්ත එක නීත්‍යානුකූලයි කිසි ගැටලුවක් නැහැ ඒකේ. එහෙම දෙන්නෙකුත් අරගත්තා. ඒ දෙන්නව අරගත්තේ ඉතාම සාධාරණ හේතු මත. එතකොට එතන තියෙන්නේ ඒ ප්‍රදේශවලට සහ ඒ ආගමික නැත්නම් ඒ වාර්ගික ඒ අයගේ සිත් නොරදවෙන ආකාරයට ඒ අයට සුදුසු නියෝජනය ලබා දීම. දැන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව මුස්ලිම් කෙනෙක් පත් නොකිරීම අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලන්ට තියුණානේ එක්කෙනෙක් පත් කරා නම් අපි ගන්නවනේ කියලා. එහෙම ඒ අයව අයින් කරලා නැහැ. ඒව අයින් කරේ නැහැ. ඒ වගේම තමයි අර වවුනියාවෙන් ගත්ත ඒ මහත්මයාත්. එතකොට ඒ හැම දෙයක් ගැනම මේ තරම් නිවැරදිව තර්කානුකූලව විද්‍යාත්මකව හිතපු පාලනයක් නිලධාරීන් බෙදීමක් ලංකා ඉතිහාසෙ අපි නම් මේ කපේ අහලත් නැහැ. මේ වතාවෙත් මෙච්චර මෙහෙම සිදුවේ කියලා හිතුවෙත් නැහැ වංකොම කියනවනම්. ඒ සියල්ල පිටුපස්සේ ඒ සේරටුම් වඩා වැදගත් දෙයක් මෙතන තියෙනවා. ඒ වැදගත්ම දේ තමයි මෙන්න අනාගතයේට ලංකාවේ සමාජයට දුන්න හොඳම ආදර්ශය සහ හොඳම ආයෝජනය. ඒ තමයි මේ පාලනයේ බලයට මෙතෙක් සටන් කර නැත්තම් මේ පාලනය ලබා ගන්න මහන්සි වුණු කැප වුණු දහස් ගණනක් ලක්ෂ ගණනක් අතරින් මූලිකව ඉදිරියේ සිටි අය මොනම දෙයකින්වත් සිත් රිදවා නොගැනීම. දැන් හිතන්න මෙතෙක්කල් තිබුණු පාර්ලිමේන්තුවල මෙතෙක්කල් තිබුණු පාලනවල මොනම තරම් අය තනතුරු වලට ගහමරා ගන්නවද සිත් රිදවා ගන්නවද? දැන් මේ මොහොතේ වෙනකොටත් සජි ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයේ අයට අර හරියට මොනවද මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හතරක්වත් බෙදා ගන්න බෑ.
ඒ වගේම සිලින්ඩරයේ මේ කියන සලකුණෙන් ඉදිරිපත් වෙච්ච අයටත් ජාතික ලැස්තු මන්ත්‍රීතුමා දෙක දෙක සම්බන්ධයෙන් මහා බරපතල ගැටලු ගොඩකට මුහුණ දීලා කොහෙන් අත් හිටියා කියන එක පැන්න කියලා එක එක කතා. නමුත් ඒ කිසිම දෙයක් කොහොම මේ පක්ෂය තුලේ මේ ආණ්ඩු පක්ෂය තුලේ කොහොම කවුරු හරි කියනවාද නෑ මට තමයි අර තනතුරු ලැබෙන්න තිබුණේ ඒක මට ලැබුණේ නෑ එයාක වෙන එකකට ලැබෙන මගේ හිත දිද්දා තියෙන කියලා කවුරු හරි කියනවාද? අඩු ගානේ හිතනවාක්වත් පේන්නේ නෑ. ඒකට හොඳම උදාහරණ තමයි මේ මාධ්‍යවේදීන් අපි දැක්ක පහුගිය දවස්වල විවිධාකාර විදියට මං හිතන්නේ මේ සමහර උපක්‍රමශීලීවත් වෙන්න පුළුවන් උලුප්පා දක්ව සමහර ඒවා මේ ගැටලු ඇති කිරීමේ උත්සාහයක් අපි දැක්කා. ඒක අපි හොඳටම දැක්කේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාමල් කරුණාර්ථ මේ මන්ත්‍රීතුමාට ඇමති තනතුරක් ලැබුණ නෑ කිය කිය මම දැක්ක thumbnail වල හැරෙම මන්න ක්ලික් කරේවත් නෑ මේ තේරුමක් නෑ ඔය මල විකාර කතාව ඇහුම් ගන් දීලා ඒවයි කරන්නේම මිනිසුන් උලුප්පුන එක මිනිසුන් කුලප්පු කනේ ඒ නාමල් මේ කරුණාර්ථ මන්ත්‍රීවරයාගේ හිත් පවා රිදවන එක. ඒතොර එතුමාගේ වටේ කවුරුහරි ඉන්නවනම් ඒ වටේ ඉන්න අය ලව්වා එතුමාට නිකන් කුලප්පු කිරීමක් ඇති කිරීම ඒ උත්තේජන ඇති කිරීම ඒ සියලු දේවල් මේ මාධ්‍ය වලින් පව උත්සාහ කරා. නමුත් ඒ කිසිම කෙනෙක් කිසිම විදියකට සිත් විදවා ගැනීම කරේ නැහැ. මොකද ඒ හැම කෙනෙක්ම දන්නවා මේක ටීම් වර්ක් එකක් බව. මේ කණ්ඩායමක ක්‍රියාවලියක් මෙතන තියෙන්නේ. මේ කණ්ඩායමක ක්‍රියාවලියේදී ඒ කණ්ඩායමේ හැම කෙනෙක්ම නායකයෝ. ඒ හැම කෙනෙක්ටම තියෙන තමන්ට නියම වෙච්ච යම් වැඩ කොටසක්. ඒ තමන්ට අදාළ වැඩ කොටස කරන්න ඒ ලැබුණු තනතුරු සහ ලැබුණු තත්වය හොඳටම ඇති කියලා ඒගොල්ලෝ දන්නවා. ඒ වගේම අපි නිකමට හිතන්න මම දැක්කා දැන් අද පාර්ලිමේන්තුව පැත්තින්දලා එන වාහන නවත්තලා එක එක්කෙනාගෙන් ප්‍රශ්න අහනකොට මාධ්‍යවේදී අපි දැක්ක අපේ ආදරණීය කලා ශිල්පිනිය දීපානි සිල්ල මැතිණිය. දීපානි සිල්ල මහත්මිය මහ විශාල මෙහෙවරක් කරා මේ ආණ්ඩුව ගේන්න. අතීතයේ ඉඳලාම අපි දන්න කාලේ ඉඳලාම දීපානි සිල්ලා කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට බොහොම හිතවාදීව ඒ පක්ෂය වෙනුවෙන් හරි කැප වෙලා වැඩ කර කෙනෙක්. නමුත් එතුමියගෙන් කටරම දාලා අහනවා මේ තනතුරු නෑ අපිට තනතුරු වැඩක් නෑ අපිට ඕන මේ රට ගොඩ ගන්න. මෙහෙම දේවල් අහන්නවත් පුළුවන් වෙලා තිබුණාද ලංකා ඉතිහාසයේ මෙතෙක් කාලෙකට? අපේ කලා ශිල්පීන් ගොඩාක් ඉන්නවා. දැන් චමිලා පීරිස් මහත්මිය, ඊට පස්සේ අපේ බුද්ධදාස විතරාජ්‍ය මහත්මයා, බුද්ධි අයියා, ඒ කවුරුවත්ම තනතුරු බලාගෙන නෙමෙයි මේ දේවල් කරේ. ඒ හැම කෙනෙක්ගෙම එකම අරමුණ තිබුණේ ලංකාව කියන රට මේ අගාධයෙන් ගොඩ අරගෙන ඒ සුදුසු තැනට ලංකාව කියන රටට ලැබිය යුතු තැනට ගොඩනංවීම විතරයි. එහෙම මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා හරි ඕගලන්ට මෙතෙක් කල තේරිලා තිබුණාද? හැම කෙනෙක්ම අපි හිතුවේ ලංකාවේ ඉන්නේ ආත්මార్థකාමී, තමන්ගේ ලාභෙටම තමන්ගේ ලාභ ප්‍රයෝජනෙටම කෑම වලට හරි වස ටිකක් දාලා හරි කමන්නේ රුපියල් 50ක්ද 100ක් වැඩිපුර හම්බ කරගන්න ඒ ජාතියේ මිනිස්සු ඉන්න රටක් කියලා නේද මෙතෙක් කල ඕගොල්ලෝ හිතන් හිටියේ? කෝ දැන් මේ මිනිස්සු? කෝ දැන් මේ ආත්මార్థකාමී? කෝ දැන් මේ ආත්මයේ මේ අවස්ථාවාදී මිනිස්සු? මොකද්ද මේ උනේ? මේ දවස් කීපයකින් මෙහෙම වෙනස් වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. එහෙනම් මොකද්ද මෙච්චර කාලයක් වෙලා තිබුණේ? මෙච්චර කාලයක් වෙලා තිබුණේ පාලකයෝ ඉහළ කෙළවරේ ඉඳන් ජනාධිපති හෝ අගමැති හෝ ඒ තැන ඉඳලා පහළට සියලු දෙනා මූලික සෙට් එක හොරකම් කරද්දි, මැරකම් කරද්දි, ත්‍රාඩකම් කරද්දි, නීතිය ක්‍රියාත්මක නොවෙද්දි, නීතිය ගැන තඹ සත්‍යයක විශ්වාසයක් නැති වෙද්දි මිනිස්සු සමස්ත රටවැසියා පහළට දක්වාම ක්‍රියාත්මක වෙන ආකාරය තමයි අපි දැක්කේ. ඒකෙන් කියුනේ නෑ ඒ මිනිස්සු නරකයි කියලා. මම දැක්කා ශ්‍රී ලංකා මන්ත්‍රීවරයා හිටපු මන්ත්‍රීවරයා CID එකට ගිහිල්ලා එළියට ඇවිල්ලා කියපු කතාව. දැන් CID එකට යන්න බය හිතුන්නේ නෑ කිව්වා. දැන් මොකක්ද ඒකේ තේරුම? යම් වරදක් කරලා ඒ වරද වෙනුවෙන් CID එකෙන් කැඳවීමක් ලැබුණාම CID එකට යන්න බය හිතෙන්නේ නෑ කියන එකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ සාධාරණව වරදක් වෙලා තියෙනවා නම් ඒ වරදට අදාළ දඬුවම විතරයි ලැබෙන්නේ. වෙනද වගේ දේශපාලන තක්කඩිකම් කුමන්ත්‍රණ
පොලිසිය කුමන්තරන සිහැඩික කුමන්තරන අර ලොක්කගේ යටි කෝල් මේ ලොක්කගේ යටි කෝල් වලින් දේවල් දැන් වෙන්නේ නැහැ කියන එකනේ. කිසිම කෙනෙක්ගේ යටි අරමුණු මත මේ කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකනේ. කිසිම කෙනෙක්ගේ hidden agendas නැත්නම් සැඟවුණු අරමුණු නැහැ කියන එකනේ. පොලිසිය ගැනත් ඒ ශ්‍රී රංගා ඒ හිටපු මන්ත්‍රීවරයා ඒ අර වාහනයක සිද්ධියක් සම්බන්ධව ගියේ මොන දේට ගියා වුණා ඒ කියපු වචනේ එක මාර වැඩක්. ඒ කියවිච්ච දෙයින් තේරෙන්නේ පොලිසිය ගැන පවා මින් පස්සේ අපිට පුදුමාකාර විශ්වාසයක් තියන්න පුළුවන්. හරියටම නීතිය ක්‍රියාත්මක වෙන කිසිම කෙනෙකුට අසාධාරණයක් පොලිසියෙන් හෝ සිද්ධ නොවන රටක් තමයි මේ අපිට අනුරු දිසානායක ජනාධිපතිතුමා හදලා දීලා තියෙන්නේ, ගොඩනගලා දීලා තියෙන්නේ. මේ හිටිය මිනිස්තුමයි අපිට පවා ප්‍රශ්නයක් තිබුණා. අපි ජනතාන්ති පෙරමුණ සම්බන්ධයෙන්, මාලිමාව ජාතික ජනබලයේ සම්බන්ධයෙන් ලොකුවට කතා කර හැංගීමක් තිබුණු මිනිස්සු දැනුමක් තිබිච්ච අය, එහෙම තිබිච්ච අය වෙච්ච අපිට පවා හිතේ කුකුසුවල් තිබුණා. මේක කරගන්න පුළුවන්ද? මේ මිනිස්සුත් එක මුන් එක මේක කරන්න පුළුවන්ද? අපි මුන් කියලා අදහස් කරේ කවුද? මේ අපේ රටේ මිනිස්සු. නමුත් මුන් එක කරගන්න බැරි නෑ. ඒ මුන් කියලා අපි අදහස් කර සියලු දෙනා රටට පුදුමාකාර ආදරයක් තියෙන ඕනෑම මොහොතක රට වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න පුළුවන් ලෝකයේ ඉහළම වටිනම මිනිස් කොට්ටාසයක් කියන එක හැම අතින්ම අපිට ඔප්පු කරලා තියෙනවා. අනාගතේ බලන්න හැම කෙනෙක්ම තම තමන් විසින් ස්වයංවව නිවැරදි වෙනවා. ඒක අපිට දැන් පෙන්නුම් කරනවා. නායකයෝ හරියට යද්දි ඊට පහළට ඒ ආදර්ශය ගලාගෙන යද්දි ඒ අය වැරදි නොකරද්දි අපිට නීතියෙන් පවා හරියටම සාධාරණීට වෙද්දි කුමන හෝ ආකාරයක අසාධාරණයකට ලක් වෙලා තියෙනවා නම් ඒ අසාධාරණ සියල්ලම මින් පස්සේ එහෙම වෙන්නේ නැහැ කියලා විශ්වාසය ඇති වෙද්දි මිනිස්සු ස්වයංවම වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්න පුළුවන් ඉතා ඉහළ බුද්ධි මට්ටමක් තියෙන ජන සමාජයක තමයි ශ්‍රී ලාංකික වශයෙන් අපි ඉපදිලා තියෙන්නේ. ඇත්තටම දැන් නම් අභිමානයක් දැනෙනව රට සම්බන්ධයෙන්, පුදුමාකාර අභිමානයක් දැනෙනව රට කියලා කියන රටේ ජනතාව මේ තරම් වටින ජනතාවකටද අපි බොහෝ වෙලාවට හොරු තක්කඩි අවස්ථාවාදී ආත්මార్థකාමී කියලා දුස් නැගුවේ. එහෙම මිනිස්සුන්ටද හිතලා බලන්න ඕගොල්ලෝ හැම කෙනෙක්ම හැම කෙනෙක්ගේම හිත ඇතුලේ ඉන්න හොඳ චරිතය හොඳ මිනිහා එළියට ගන්න මේ ජනාධිපතිතුමා සමත් වෙලා තියෙනවා, මේ පාලනය සමත් වෙලා තියෙනවා. අන්න ඒක තමයි මේ සියල්ල තිරේ පිටුපස තියෙන ඇත්ත. ඒ තිරේ පිටුපස තියෙන ඇත්ත තමයි ලංකාවේ අනාගතය. මම මේ ජීවත් වෙන ජර්මනිය නැත්නම් මේ යුරෝපයේ මේ බටහිර රටවල් තරමට ආර්ථික වශයෙන් වගේම සමාජමය වශයෙන් සමාජීය වශයෙන් දියුණුවට ගේන්නේ. අපිට හැමදාම චෝදනා අහන්න ලැබුණා ගෑනු කෙනෙකුට බස් එකක යන්න බෑ, ඒ වගේ පොඩි ළමයෙකුට පාරේ තනියෙන් යන්න බෑ, ඒ වගේ දේවල් ඕන තරම් අපිට අහන්න ලැබුණා පෞද්ගලික කාලේ පුරා. බලන්න ඉදිරියේදී ඒ මිනිස්සු දෙවතාවක් හිතනවා. එහෙම මෙතෙක්කල් ඒ විදිහට නොමනා හැසිරීම විදිහට හැසිරුණු අය පවා කාටවත් බයේ නෙවෙයි, නීතියට බයේ නෙවෙයි, තමන් විසින්ම ඒ අය නිවැරදි වෙන්න උත්සාහ කරනවා. ඒක මාර වැඩක් බලන්න බුරුදු කියලා. මට නම් ඒක පේනවා ඒ විදිහට. ඒක අපි හැමතැනින්ම දැක්කා, හැම විදිහෙම දැක්කා. මේ දවස් කීපයට, මේ පොඩි දවස් කීපයකට එක්ක සමහරු ඉන්නව කඩාකප්පල්කාරී. ඒ කියන්නේ කොච්චරවා තමන්ගේ අර ජඩ නරි ක්‍රමෙන් ගැලවෙන්න බැරි ඒවට තාමත් ඇදීලා යන පිරිස් ඉන්නවා. අර එදා ජනපති ලේකම් කාර්යාලය කඩාගෙන යන්න ආපු ආම්දුරු වගේ නේද? ඒ කූට උපක්‍රමශීලී කූට කුමන්ත්‍රණකරුවෝ මේ අතර ඉන්නව නැත්තේ නෑ. ඒ ඒ අයට ඒ නිසි දඩුවන් දීලා ඒ අය අදාළ විදියට පැත්තකට කරාට පස්සේ ඉතුරු වෙන අති බහුතර ජනතාව නරකයි නෙවෙයි, ඉතාම හොඳ අය. ඒ වගේ අර තක්කඩින්ට කුමන්ත්‍රණකාරීන්ට රැවටෙන පිරිසකුත් ඉන්නවා. ඒ රැවටෙන මිනිස්සුන්ටත් මොලේ පෑදින්න වැඩි දවසක් යන්නේ. ඒ අයටත් තේරෙනවා මේ මිනිස්සු අපි වෙනුවෙන් නෙවෙයි මේ කතා කරන්නේ, ඒගොල්ලන්ගේ තියෙන යටි අරමුණු වෙනුවෙන්
කුමන්ත්‍රණවලින් කතා කරන්නේ. එහෙම හිතලා අර පාර්ලිමේන්තුවේ මෙතෙක් කල් හිටපු අයව ඉතින් අයින් කරලා පැත්තකට කරලා එලවල දැම්ම වගේ මේ කුමන්ත්‍රණ කරන ආගමික වෙන්න පුළුවන් වෙනත් දෙයක වෙන්න පුළුවන් කුමන්ත්‍රණකාරී පිරිස් වලටත් පල්ලම් බහින්න සිද්ධ වෙනවා. මොකද ජනතාවට තේරුම් ගන්නවා ඒගොල්ලෝ ජනතාවාදී අය නෙවෙයි, ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අවස්ථාවාදී විදිහට වැඩ කරන උග්‍ර තක්කඩි බව. එහෙම තක්කඩින්ට ජනතාව නැති වෙනකොට ඒ තක්කඩි නිකම් බිබේම් පල්ලම් බහැර යනවා. පාර්ලිමේන්තුවේ හිටපු 100 ගණනක් තක්කඩි පල්ලම් බහැර ගියා වගේ මේ ඉතුරු වෙලා ඉන්න තක්කඩි ටික දෙනත් පල්ලම් බහින කාලේ වැඩි දවසක් නැහැ. ජනතාව ඒගොල්ලන්ගේ දුරස් වෙද්දී අපි උපන්න ලංකාවේ මේ ජනතාව මේ තරම් බුද්ධිමත්, මේ තරම් රටට ආදරය කරන, මේ තරම් තමන්ගේ හිත ඇතුලේ තියෙන හොඳ කොටස එළියට අරගෙන ඒක උපමට්ටම් කරලා යම් නරකක් තිබ්බනම් ඒව යටපත් කරලා අතුගාලා දාලා වෙනස්ම වෙන්න පුළුවන් විදිහේ ජනතාවක් ලංකාවේ හිටියා කියලා ඇත්තටම මටත් මෙච්චර කල් තේරිලා තිබුණේ නැහැ. පුදුමාකාර අභිමානයක් දැනෙනවා. ඉතින් ඒ අනුව අපිට හොඳටම පැහැදිලි ජාති ආගම් කුල මල උස් පහත් ඕනෑම ආකාරයක ભેදයකින් තොරව බාල මහලු තරුණ කුඩා ඕනෑම ભેදයකින් තොරව සියල්ලන්ටම සුභවාදී හැමෝටම සතුටින් ඉන්න පුළුවන්, හිනාවේ ඉන්න පුළුවන්, හොඳට කාලබිල ඉන්න පුළුවන් දුකක් නැති රටක් අපිට අනාගතයේ බිහි වෙනවාමයි. මේ ආරම්භය සුබයි කියන්නේ සුබම සුබයි කියන්න වචන නැතරම් සුබයි. ලොකු සතුටකින් අද මේ වීඩියෝ එක මම කරේ. ආයුබෝවන් ඔබලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. භවතු සබ්බ මංගලම් කියලා.